ඔබට සටන් විරාමයකට යන්න කියනවා. සටන් විරාමයකට ගියා. ඔය දවස් දෙක ඇතුළත. ඒ නියෝග නිසා මම එපා කියද්දි මොන හේතුවින්ද ඔහු එහෙම කිව්වත් දන්නේ නැහැ. ජය කණුව පිණිපිනි සටන් විරාමයකට ගියා. ඒක ඉවරලා එනකොට මම මාධ්‍ය හමුවක් තියලා තිබුණා. ඇවිල්ලා කතා කරන්න. අවසාන මාධ්‍ය හමුව යුද්ධ ගැන කතා කරනවා. මම එතන යනකොට ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය හමුව නවත්තලා. මාධ්‍යදී ඔක්කොම යවලා. මාධ්‍යදී යවලා. මාධ්‍ය හමුව තියන්න එපා කියලා. මම යාගෙන් ඇහුවා කෝල් එකක් දීලා මේ කැන්සල් කරේ. නෑ එහෙම නෙවෙයි සරත් ඕක කරනවා නම් අපි ඔක්කොම එකතු වෙලානේ කරන්න ඕනේ. එදා ඉඳලා මම දැනගත්තා. ගෝඨාභය රාජපක්ෂ දැන් උහක මානසිකත්වයක ඉන්නවා කියලා. යුද්ධය ඉවර වෙන්න මාස 3ක් තියෙද්දි උඩුගුළු රූප වලට කිලෝමීටර් 5ක් විතර ලං වෙනකොට ගාසම් මට ගෝඨාභය කියනවා තරත් දැන් ඔයා මේ කවුරුන් දෙකමාරක් කරලා මාන්සි නැද්ද? අර ජගත් ජයසූරිය ඉන්නවනේ නිකන් වවුනියාවට වෙලා. ඕක ඉතුරු ටික කරන්න එයාට බාර දෙන්න පොඩි. මේ 18 කියන්නේ සාපලත් වසර 30ක යුද්ධයක් නිමා කරපු දවසක්, රටට සාමය අරුණළු උදා වුණු දවසක්, ඒ වගේම රටේ දේශපාලනයත් මේ මොහොතේ අපට පෙනෙන විදිහට තීරණාත්මක තැනක තියෙන්නේ. මේ සියල්ල පිළිබඳව කතා කරන්නට දැනට රටේ සිටින සුදුසුම පුජ්‍යලයා සමග මා මේ මොහොතේ කතා කරන්න සූදානම්. ගම්පහ දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ නායකයා, ඒ වගේම තමයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු යුද හමුදාපතිවරයා ෆීල්ඩ් මාස්ටර් සරත් පොල්සේකා මහතායි බොන්. හොඳයි, අපි කතා කරමු 30 වසරක සාපලත් යුද්ධය අවසන් කරලා ඔබතුමාට අමරණීය මතක ඇති ඔබගේ මේ සැමරුම ගැන ඔබට මොකක්ද තියෙන අදහස් ඉතිහාසයේ පුරාවට මේ දක්වා ආපස්ස හැරලා බලද්දි? අපි අවුරුදු 32ක යුද්ධේ ඒක කොටස් හතරකින් තමයි අපි දැක්කේ. පළවෙනි ඊළඟ යුද්ධේ, දෙවෙනි ඊළඟ යුද්ධේ සටන් විරාමයක් තිබ්බනේ. අන්තිමට හතරවෙනි ඊළඟ යුද්ධේ මාවිල්ලාරු වහපුලිය ඉඳලා පටන් ගත්තා. එතකොට මම පටන් ගන්න මායිලරු වහනකොට සිංගප්පූරු හොස්පිටල් එකේ මාස 3ක් දවසකට මට වතුර දුන්නේ මෙච්චරයි මාස 3ේම කන්න බොන්න ඕකුත් නැහැ. මායිලරු ඇහි කියලා අරුතුනා මම බෙහෙත් එක්ක අරගෙන මම එක්ක හිටු වෛද්‍යරු දෙන්නත් එක්කම ලංකාවට ආවා. එතකොට මේ තුවාල ගොඩ වෙලා තිබුණේ නැහැ. නමුත් මෙතනින් තුන කුහරේ වැහිලා තිබුණා. එතකොට බඩ ඇතුළට මේ මට දාන්න බෑ. ඉතින් ඒක හන්දා ඇවිල්ලා එතකොට ඇඩවලපු හමුදාපති හිටියා ගෝඨාභයගේ බැච් එකේ, මට පස්සේ බැච් එකේ එයාගේ හොඳම යාළුවා. ඊට පස්සේ මම දේශපාලනයට ගියාම මහජන ආරක්ෂා අමාත්‍යාංශ ලේකම්වල හිටියා තමයි නන්දමල්වරච්චි කියලා පුද්ගලයා. එයා වැඩ බැලුවේ තම නැති වෙලේ. එයා මගේ දෙවෙනි හැටියට. එයා කියලා තිබුණා යුද්ධයට යන්න බෑ, මට සැබළු නැහැ කියලා. එතකොට තමයි මාවිල්ලාරු වටේ හාමුදුරු ජය ගහනවා, දේශපාලනඥයෝ ජය ගහනවා. ඒ තත්ත්වයක් තිබ්බේ. මම ලංකාවට ආවදී ගෝඨාභය මට කිව්වේ මොනවද කරන්න පුළුවන් සරත් ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට මම පැය භාගයක් ඇතුළත අදාළයට කතා කරලා අවශ්‍යයට නැවත කිව්වා මේක අපි මේකමක් කරලා අල්ලනවා කියලා. එහෙමයි පටන් ගත්තේ යුද්ධේ. ඒ යුද්ධේ ජයග්‍රහණින් ජයග්‍රහණයට ගියා. 2008 ජනවාරි මාසයේ මාධ්‍යවේදීන්ට භෝජන සංග්‍රහයක් පැවැත්වුවා. ආරක්ෂක කටයුතු කියන මාධ්‍යවේදීන්ට මගේ නිල නිවාස ගුලස් රෝඩ් එකේ එතෙන්දි තමයි මම ප්‍රකාශ කරේ පළවෙනි අදාවට මේ යුද්ධවම තවත් හමුදාපති කෙනෙකු ඉතුරු කරන්නේ නැහැ කියලා. ඒක පස්සේ ඉඳ හෙඩ්ලයින්ස් ගියා, ඔක්කොම ඇතන ලැබුගින්නක් වගේ ගියා. ඒ දීපු වචනේ මම ඉවර කරා. ඒක ඉවර කරන්න හමුදාවේ මම බාරගත් 116,000 හමුදාවක් මම යුද්ධ කරන අතරේ මේක 102කට ගොඩ නැගුවා. ඒ හමුදාවේ 5200ක් ජීවිත පූජා කරා. 3000ක් සදාකාලික ආබාධිත වුණා. 27,000කට වෙඩි වැදුනා සුද පිටියේදී. එහෙම වෙලා අපි ත්‍රස්තවාදීන් 23,000ක් ඝාතනය කළා, 12,000ක් පණ පිටින් අල්ලගත්තා. LTT එක සම්පූර්ණයෙන් අපි සමුර ඝාතනය කරා. කරලා ඉවරලා එක්කම ත්‍රස්තවාදී කෙස් ගහක්වත් ඉතුරු නොවෙන්න අපි රට පිරිසුදු කරා. ත්‍රස්තවාදේ ඉවර කරා මේ රටේ. ඒකට කැපකිරීම කරා හුඟක් වෙලා. අපි හුඟක් මාන්සි වුණා. දේශපාලනඥයෝ එක ගැටලු තිබුණා, ඒවත් කොහොම හරි බේරගෙන වෙන දෙයක් තියා පුදු කුඩුරුප්පු කියන්න ඕගොල්ලෝ දන්නවා. ජත්ති කණ්ඩාල උඩ කෙළවරේ තියෙන පුදු කුඩුරුප්පු වලට වට කරනවා කියන්නේ හමුදාව ඇවිල්ලා, ඒ කියන්නේ යුද්ධ ඉවර වෙන්න පෙනිපේ පෙනෙන තුර පුදු කුඩුරුප්පු වට කරලා ඉන්නකොට තමයි මට 2009 ජනවාරි 31 සහ 2009 පෙබරවාරි පළවෙනිදා සටන් විරාමයකට යන්න කියලා මහින්ද රාජපක්ෂ ඕඩර් කරේ. ඔබට සටන් විරාමයකට යන්න කියනවා? සටන් විරාමයකට ගියා. ඔය දවස් දෙක ඇතුළත. ඒ නියෝග නිසා මම එපා කියද්දි මොන හේතුවින්ද ඔහු එහෙම කිව්වත් දන්නේ නැහැ. ජය කණුව පිණිපිනි සටන් විරාමයකට ගියා. දවස් දෙකක් තිබ්බේක. ඒ සටන් විරාමයේ ඇතුළත ප්‍රස්වාදීන් අපට නැවත පහර දුන්නා. ජනවාරි 31 වෙනිදා රෑ විශාල ප්‍රහාරයක්.
මගේ සබළු කිලෝමීටර් 5ක් පස්සට ආවා. අමාරුවෙන් නවත්තගෙන මගේ සබළු 500ක් විතර මැරුණා. මේ යුද්ධයේ අවසානයේ මොහොතේ මේ? ඔව් මම කිව්වේ දිනේ 19 ජනවාරි 30ක. තව කිලෝමීටර් 3ක් පස්සට ගියා නම් අපි යුද්ධ පරදිනවා. අල්ලපු ප්‍රදේශ ඔක්කොම අපට අතාරින්න වෙනවා. අරමාණුකුල මත ඇරියා වගේ. එතකොට අපි ඒ බාධක හමුවේ කොහොමයි ගිහිල්ලා ඉවරලා නවතත් අපි පුදුගුරුකු ඇල්ලුවා. අප්‍රේල් 19 වෙනකොට කලපුවෙන් එහා පැත්තටත් පැන්න පුදු මාතලෙන් ඇල්ලුවා. ඊළඟට ඉතින් සාජන්ලා කෝප්පෙල්ලා ඉතුරු ටික ඉවර කරා. ඉතුරු මාසය ඇතුළත. හොඳයි. ඔබ ඔබතුමාට කියන්නේ ඉවර කරේ නැහැ. ඒකට ඔබතුමාන්ට ඇතුළුව මේ රටේ සියලු දෙනාම ඒ රණවිරුවන්ට කැපකිරීම කරපු අයට ජීවිත කාලයක් නැහැ ගැති. දැන් ඔය ඔබතුමා ජීවිතේට අපට මඩ ගහන ඇඟිලි දික් කරන අරම Facebook වල කුමාරප කියන ඒ නියොට බියගුළු මිනිස්සු මේ රටේ නිදහසේ උස්ම ගන්න. අපි කරපු ඒ කැපකිරීම නිසා රට වෙනුවෙන් අඩු ගන්න පොළොවට උදුළු පාරක් ගහපු නැති සේසපාලුවන්ගේ සරප්පු ලකන කට්ටියක් ඉන්නවා අපට අපහාස කරනවා නිග්‍රහ කරනවා. ඒවා ගැන අපට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මිනිස්සු ඕන රටක ඉන්න පුළුවන්. නමුත් අපි ඊටා ගෞරවයෙන් නමුත් නිහතමානීව ඒ ලබපු ජයග්‍රහණය අපි සමරනවා. ඒ ජයග්‍රහණයේ දායක වෙච්ච සියලුම රණවිරුවෝ ඊට පූජා කරපු අය ආබාධිත වෙච්ච අය ඔහුගේ ඥාතියෝ මේ රටේ සමස්ත ජනතාව අපට ආශිර්වාද කරා. ඒ සියලු දෙනාටම අපි අපේ ගෞරවය පුද කරා. ඇත්තටම දැන් ඒ කරපු කැපකිරීම මේ රටේ මිනිස්සුන්ට පාලකයන්ට අද වෙද්දි මතක තියෙන සරත්පුරසේක මහත්තයෝ. ඒ කැපකිරීම නම් මතක නැහැ. ඒක මතක නැති වෙන වැඩි කාලයක් ගියේ නැහැ. මාස දෙකක් යනකොට මං හිතන්නේ සම්පූර්ණයෙන් අවතකයි. ඔබව සිරගත වෙන ලංගුවට අරගෙන රණවිරුවෝ ජෙනරල්ලා බ්‍රිගේඩියර්ලා 35 දෙනෙක් වෙන්ෂන් උන් නැතුව ගෙදර ඇරලා ඒගොල්ලෝගේ පවුල් සමහර කමාන්ඩෝ රෙජිමේන්තුව බාර වුණු ජෙනරල් පේෂන් නැතුව ගෙදර ඇරියා. රස්සාවක් නැතුව ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා පපු අමාරුවක් හැදිලා නැති වුණා එතුමා. අවුරුදු 50ක් විතර වයස එතකොට. මිලිටරි පොලිසියේ බාර වුණු ජෙනරල් උදේ 5 ඉඳලා රෑ 10 වෙනකම් වැඩ කරපු කෙනෙක්. එයා ගෙදර ඇරියා. අවුරුද්දක් යනකොට විශ්‍රාම ලැබුවත් නැහැ. එයාගේ බිරිඳ අවුරුදු 45යි. පපු අමාරුවක් හැදිලා නැති වුණා. ඒ වගේ පොළව නොහුලන අපරාධ නින්දිත වැඩ කරානේ ගොල්. හොඳයි. රණවිරුවට සැලකීම වෙනුවට ඒ කරපුවාට අදේ ගොල්ලෝ ඒවට දිට්ඨ සංවේදනීය කර්මයේ පළ දීලා තියෙනයි කට්ටිය. මම ඔබගේ මේ අවංකවම හර්ධ සාක්ෂිට එකඟවමයි මම මේ කතාව අහන්නේ. බොහෝ දෙනෙකු මේ යුද්ධේ නායකත්වය බොහෝ දෙනෙකු කිව්ව මහින්ද රාජපක්ෂ මහත්තයා මේ යුද්ධ කරේ. තවත් පිරිසක් කිව්ව සරත් පොන්සේකා මහත්තයා යුද්ධ කරේ. තවත් පිරිසක් කිව්ව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යුද්ධ කරේ. ඔබ මේ සියල්ලන්ගෙන්ම එක්විච්ච පුජ්‍යලේ. ඒකට ගෝඨාභය රාජපක්ෂත් ඔබත් එක්ක ඉන්න නැති විටක ඒ වගේ මහින්ද රාජපක්ෂක් ඉන්න නැති බැසිල් රාජපක්ෂත් සමහර විට ඉන්නේ සමහර. ඔබ ඇත්තටම මොකද්ද මේ කියන්නේ? උන්ගේ සහයෝගය ආවද නැත්නම් ඔබ තනියෙන් කරපු එකක්ද? ඔබ කොහොමද මේක කියවන්නේ? නෑ ඉතින් ඒගොල්ලෝ සටන් මෙහෙව්වේ නෑ. සටන් සැලසුම් කරෙත් නෑ. පෙරමුණේ හිටියෙත් නෑ. යුද්ධයක් කරනකොට දේශපාලනඥයෝ කරන දෙයක් කියනවනේ. දැන් මාවිල්ලාරුව අල්ලගන්න බෑ කියලා හිටියා. මහින්ද රාජපක්ෂ 2005 ජනාධිපතිවරණේ මහින්ද චින්තනය එළියලා තියෙන්නේ මම යුද්ධය ගැන විශ්වාස නොකරමි. මම ප්‍රභාකරන් මහත්මයා ගිහිල්ලා පුද්ගලික හමු වෙලා සාකච්ඡාවෙන් උතුරු නැගෙනහිර ප්‍රශ්නේ විසඳමි කියලා තියෙනවා. එතකොට ඒකන් තමයි මට බෝම්බ වැදුනමත් යුද්ධෙට ගියේ නැහනේ. සාම්පූර් වලට ගිහිල්ලා බෝම්බ දෙක තුනක් දැම්ම උඩේ. නැත්නම් යුද හමුදාපතිර ප්‍රහාරයක් එල්ල කරාම හරි සටන් විරාම ඉවරයි කියන්න ඕනේ. මාවිල්ලාරුවේ හිට ඇක්ටිං ගාණ්ඩට කිව්වා ඇක්ටි වැඩ බලන හමුදාපති කිව්වා මට බෑ කියලා මේගොල්ලෝ හිටියා. එතකොට ඒක තමයි ඒගොල්ලෝගේ මානසිකත්වයේ තිබුණේ. ඒගොල්ලෝගේ ආකල්ප. ඊට පස්සේ යුද්ධ පටන් ගත්තාන් පස්සේ අපි යුද්ධ කරා. හැබැයි යුද්ධ සාර්ථක වෙනකොට ඒගොල්ලන්ට ඒකේ ගැළවීමකුත් නැති වුණා. මම යුද්ධ මෙහෙවපු ක්‍රමය අනුව දේශපාලනඥයෝට ඇඟිලි ගහලා නවත්තන්න බැරි විදිහට තමයි මම යුද්ධය කළමනාකරණය කරගෙන මෙහෙවගෙන ගියේ. ඒක හින්දා අන්තිමේ මම ඔබතුමාට කිව්වා ආසන මොහොතේ සටන් විරාමයක් දෙන්න තරම් බියගුළු තීරණ ගත්තා. ඔබ ඒ වෙලාව විරුද්ධ වුණා ඒකට? අනිවාර්යෙන් විරුද්ධ වුණා. හොඳයි. ඒත් එකම අර මම මොකටද ඒකට එකග වෙන්නේ? මට අවුරුදු 2යි මාස 9ක් සටන් කරලා දිනුම් කණුව කිලෝමීටර් 10ක් එහා තියදී මම මොකට සටන් විරාම වලට යන්නේ? ඒකට ඒ වගේ මානසිකත්වයක තියෙන මිනිහෙක් නෑ සරත් ෆොන්සේකා කියන්නේ. එනං ඉතින් ඔය මට අනිච්චෝදනා එහෙම එන්න ඕනෙත් නෑනේ. ඔව් තද බලයි ඒ දරුණුයි තද තීරණ ගන්න ඔය ඔක්කොම කියන්නේ ඇයි? ඔබේ කරපු වික්‍රමාණිත ක්‍රියාවන් හින්දා. එතකොට ඒ වගේ මානසිකත්වයක ඉඳගෙන ඒගොල්ලෝ වැඩ කරා. ආරක්ෂක ලේකම් වැඩ කර කර හිටියා. ආරක්ෂක ලේකම්ල යුද්ධ මෙහෙවක් නෑ. අවුරුදු 15ක් රටෙන් පිට ගිහිල්ලා කොම්පියුටර් ඔපරේටර් කෙනෙක් ඇදී හිටපු කෙනෙකුට ඇවිල්ලා ජෙනරල්ලාට යුද්ධ ගන්න හැටි උගන්වන්න පුළුවන්. කර්නල් කෙනෙක් හැදී නියල ඉස්ලාම් ගිය කෙනෙකුට. එවනම් ඉතින් මේක ඉන්න ජෙනරල්ලා කියන්නේ මොලේ කල්ලක් නැති මීහරක් ටිකක් හරි කවුරු හරි එන්න ඕනේ. ඒකට මේ රටේ මිනිස්සු ආ විශ්වාස කරා රැවටිලා.
දැන් හැබැයි ඔක්කොටම තේරලා තියෙනවා. හොඳයි, ඒත් එක්කම අර ඔබ යුද්ධයේ ජයග්‍රහණය කරලා මේ ඉතාම සුළු වේලාවකදී ඔබ මාණ්ඩලික ප්‍රධානී ඔබ යුද හමුදාපති ධුරෙන් අයින් කරනවා. ඔව්. ඔබ රටේ බලයල්ලයි කියලාත් හිතුණාද දන්නේ නැහැ. මම යුද්ධය ඉවර වෙලා යුද පිටියට උ ජෙනරල්ලා ගෙන්නලා 500,000ක් විතර ගෙන්නලා විශාල බලපාලියක් කරා යුද හමුදා පිට්ටනිය තිබුණ එතන ඔය බණ්ඩාරනායකලිවේ පිටිපස්සේ. අපි ඒක කළා. මම එදා එතෙන්දී ඒගොල්ලොන්ට මේ එකට කියන්නේ කමෙන්ඩේෂන්ස් කියලා. ඒ කරපු රාජකාරිය අගයමින් ඒ ජෙනරල්ලට ලිපියකුත් බාර දුන්නා. ඒ පෙර පළවාරි කරපු එකයි මම කරේ යුද්ධය අවසන් කරා කියලා සනිටුහන් කරන්න. නායක හමුදාව තිරුකුණාමලේ නැවුම් බුදට දාලා ඒගොල්ල පොඩි වැළපාලියක් අය කරා. ගුවන් හමුදා කටුනායක ඔක්කොම ගුවන් යාන අහසට අරගෙන සංදර්ශනය පැවැත්තු. ඒක ඉවරලා එනකොට මම මාධ්‍ය හමුවක් තියලා තිබුණා. ඇවිල්ලා කතා කරන්න. අවසාන මාධ්‍ය හමුව යුද්ධ ගැන කතා කරන්න. මම එතන යනකොට ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය හමුව නවත්තලා. මාධ්‍යදී ඔක්කොම යවලා. මාධ්‍යදී යවලා. මාධ්‍ය හමුව තියන්න එපා කියලා. මම එයාගෙන් ඇහුවා කෝල් එකක් දීලා ඇයි මේ කැන්සල් කරේ? නෑ එහෙම නෙවෙයි සරත්, ඕක කරනවා නම් අපි ඔක්කොම එකතු වෙලානේ කරන්න ඕනේ කිව්වා. එදා ඉඳලා මම දැනගත්තා ගෝඨාභය රාජපක්ෂ දැන් කුහක මානසිකත්වයක ඉන්නවා කියලා. යුද්ධය ඉවර වෙන්න මාස 3ක් තියෙද්දි පුදුකුළු රුප්පු වලට කිලෝමීටර් 5ක් විතර ලඟ වෙනකොට ඊගාසම් මට ගෝඨාභය කියනවා, සරත් දැන් ඔයා මේ කවුරු දෙකමාරක් කරලා මාන්සි නැද්ද? අර ජගත් ජයසූරිය ඉන්නවනේ නිකන් වවුමියාට වෙලා, ඕක ඉතුරු ටික කරන්න එයාට බාර දෙන්නකො කියලා. නොබේ හමුදාපති ධුරයත් අයින් කරන්න කිව්වේ මොතේ? අයින් කරන්න නෙමෙයි, යුද්ධෙ මෙහෙ වෙන කාලේ යට බාර දෙන්න කිව්වා. හා ඔබ නිකන් ඇට් ඉන්නේ. මම පොඩක් පැත්තකට වෙලා. එතකොට මට තේරුණා මේගොල්ලන්ට දැන් මේ එයා දාගෙන දැන් අපි මේ අනිවාර්යෙන් මේක දැන් ඉවර වෙනවා කියලා දන්නවා. සාමාන්‍යයෙන් ඒ හරියට එනකොට ඔක කර්නල්ලට මේජර්ලට කරන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තිබුණා. දැන් එතකොට සරත් ෆොන්ට් එක නිහඬ කරන්න හදනවා කියලා මට ඒ වෙලෙත් තේරුණා. ඉතින් ඒක හන්ද නමුත් මම මගේ යුතුකම වාකීම රට වෙනුවෙන් ඉෂ්ට කරා. අර ඔබගේ ආසර්ශක මාණ්ඩික ප්‍රධානි කරන ඔබ මොකද මේ මොහොතේ වුණේ? ඇත්තට ඔබට කොහොමද දැනුනේ මොහොත? ඒගොල්ලෝ යුද්ධ කරන්න ලං වෙනකොට ඉතා වේගෙන් හදිස්සියකින් තමයි ඔය ආරක්ෂක මාණ්ඩික ප්‍රධානි පනත අනුමත කරගත්තේ පාර්ලිමේන්තුවේ. ඒකේ ආරක්ෂක මාණ්ඩික ප්‍රධානීට මෙහෙයුම් බලතල දීලා නැහැ. මට බාර ගන්න කිව්වා. මම ගෝඨාභය හම්බෙලා කිව්වා මෙහෙම බලතල නැහැ, මම මේක බාර අරගෙන වැඩක් නැහැ කියලා. එතකොට ගෝඨාභය කිව්වා එහෙම බලතල ආරක්ෂක මාණ්ඩික ප්‍රධානීට දෙන එක භයානකයි. ඒ වචනෙින්ද තමයි ඊට පස්සේ මම ඒගොල්ලෝ කියන ගනුදෙනු නැවතුනේ. එතනින් තමයි විරසකේ ආරම්භ වෙන්නේ. තීරණය කරා මේගොල්ලොත් එක්ක මම වැඩ කරන්නේ නැහැ. හොඳයි. දැන් මේයි 18 වෙනිදා ඔබ යනවා. දැන් ශෛන්ද සිල්වාට කරන්නේ ඒකම තමයි. අය ඔබට කරපු දෙයටම. ශෛන්ද සිල්වා කරපු දෙයටම නෙවෙයි, ඒ මට කරපු දෙයම තමයි ඔය ශෛන්ද සිල්වාට කරන්නේ. ශෛන්ද සිල්වා ඒවා දරාගෙන ඉන්නවා කාගෙන. මම එහෙම ඉන්න જાති මිනිහෙක් නෙවෙයි හින්දා මට අවුරුදු දෙකක් ඉස්සරහට තියෙද්දි සවේන්ද්‍ර සිල්වා පිළිබඳ ඔබ යුද ඉතිහාසයේ ඔබත් එක්ක හිටපු පුජ්‍යලේ ඔබ ඔහුගේ ඔහු පිළිබඳ ඔබ කියවීම කොහොමද ඇත්තටම? නේද මම ඒකට තෝරලා ගත්තේ ඒ යුද්ධේ ගැලපෙන කට්ටිය. ඒ තේරීමේදී හමුදාවේ ඉන්න හොඳම කට්ටිය අරගෙන සේනාංක අධිපතිලා කරේ නෑ. ඒ වැඩේට ගැලපෙන කට්ටිය. එතකොට සවේන්ද්‍ර සිල්වා කියලා මිනිහෙක් ගැන අහලවත් තිබ්බේ නෑනේ හමුදාවේ කවුරුවත්. මම ඒ ආයතනට ගන්නකම් ඊට පස්සේ ඒ වැඩේ අසාර්ථකව කරා. එතකොට රාජකාරිය බාර දුන්නොත් ඒ රාජකාරිය දෙන උපදෙස් අකුරට පිළිපදීමින් කිරීමේ හැකියාවක් යාට තිබ්බා. එහම ඔව් එතරම් දක්ෂකෝ. ඔව් දැන් දක්ෂයෝ කියන්නේ හැම දිනාටම ඒ වාකීම් දීලා මම අවශ්‍ය තැනදී මෙලියත් වුණා, අවශ්‍ය තැනදී මෙහෙව්වා, අවශ්‍ය තැනදී දීලා මොනිටර් කරා. ඒ කිරීමේදී මට මේගොල්ලොත් එක්ක ගැටලුවක් තිබුණා. හොඳයි, හිතවතුනේ අද දවසේදී අපි කතා කරේ රටේ දේශපාලනය වගේම යුද සැමරුම 30 වසරක සාපලත් යුද්ධය අවසන් කරලා ඒ අමරණීය මතක සටහන් හිටපු යුද හමුදාපතිවරයා 30 වසරක යුද්ධය නිමා කරපු නායකයා පීල්මාන්ස සරත් පොන්සේකා මහතා සමග අද දවසේ කතා කරේ. ඔබට බොහොම ස්තුතියි. ස්තුතියි. හිතවතුනේ මේ වන සැරේ හැමතරු ඔබට සුබ දවසක්.